is Other Verana Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ වැඩිම පිරිසක් අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි නරඹන්නේ. මම චතුර අල්විස්, ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ. එක්සත් ජාතික පක්ෂය 72 සංවත්සරයේ සමරයි. ජනබලය කොළඹට සත්‍යග්‍රහය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්යි. දැන් වෙලාව 12:01. මීළඟ ජනබලය මහනුවරට. මේකේ දෙවැනි අදියර මහනුවරින් අපි ආරම්භ කරනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරු තානාපති රැකවරණය දෙන බවට SBKෙන් අනාවරණය. අර්ජුන් මහේන්ද්‍රන්ට ආරක්ෂාව දෙනවා කියලා තමයි අපට ආරංචි තියෙන්නේ. ගැබිනි වෛද්‍යවරිය බිලිගත් බෙල්ලන් විලගින්න. රුපියල් කෝටි 150කට අධික මත්පෙති තොගයක් වරායෙන් හමුවෙයි. එක්සත් ජාතික පක්ෂයේ 72 සංවත්සරය අදටේදී තිබෙනවා. සංවත්සර උත්සවය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. The big story. වැඩ කරන වැඩ කරපු 72 යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර 72 සංවත්සරයේ සමරන අතර එහි සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. ඒ පක්ෂ නායක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකින් ඇතුළු පාක්ෂිකින් පිරිසක් සහභාගී වුණා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකින් විසින් මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු පක්ෂයේ දිවංගත අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිවරුන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර සිදු කරනු ලැබුවා. දහවර අමෙදාත්තේ අපේ පක්ෂය පෙබරවාරි 10 පසුව අපිට යම්කිසි පාඩමක් ඉගෙනගෙන තියෙනවා. පාක්ෂිකයකින් තොරව අපිට අනාගතයක් නැහැ. නායකතුමා තීරණය කරලා තියෙනවා ඒ රැකී රක්ෂා ප්‍රමාණය ලබා දෙන්න. නායකතුමා තීරණය කරලා තියෙනවා ඒක ආසනයකින් සමෘද්ධිය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දෙන්න. අපි වැඩ කරනකොට දේශපාලනයත් කරන්න ඕනේ. අපි ජනතාව බලාගත යුතුයි. එමෙනිතා EM පස්සේ මේගොල්ලන් මානසිකව වැටිලා ඉන්නේ. නාමල් දේපිට බැරි වුණා. පොහොට්ටුව සාර්ථක වෙන්න නම් බැසිල් ඉන්න ඕනේ. නම් බැසිල් මාම නැහැ. නාමල් දේපිව හැදුවා උඩින් ගේන්න. මේක තමයි මේගොල්ලන්ගේ දේශපාලනය. හැබැයි අගමැතිතුමා මෙවැනි ජනගහනයක් කොළඹට ගෙනල්ලා කරපු අගෞරවයට අපි සූදානම් වෙන්න ඕනේ. අනෙක් දිස්ත්‍රික්කත් එක්ක අත්වල් බැඳගෙන වැරිකල් යන්න ඉස්සෙල්ලා සැබෑ ජනගහනයක් කොළඹට ගේනවයි කියන එක මේ වශයෙන් මතක් කරන්න කැමතියි. 94 පස්සේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුදු 24කින් පස්සේ ඔන්න අපිට නැවතත් රාජ්‍ය නායකත්වය අපේ පක්ෂයට ගන්න තව අවුරුදු එකහමාරකින් එළඹෙනවා කියන එක මම තමුන්නාන්සලාට කියන්න ඕනේ මේ අවස්ථාවේ. ඒගොල්ලන්ට වාසිම මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, අපිට වාසිම මැතිවරණය ජනාධිපතිවරණය. අපි රාජ්‍ය නායකත්වය අපේ පක්ෂයට ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා ඒත් එක්ක පාර්ලිමේන්තුව විසිරවලා 3-2 බලය ගන්න අරගෙන අවුරුදු 10ක් එක හුස්මට අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියන එක තමුන් ආසලට කියන්න ඕන. මට පෙරේදා දුරකවතන ඇමතුන් 2-3ක් ආවා. සර් මේ සම්මේලනේ තියන්න ඕනේද? අර පැත්තෙන් එනවා, පොහොට්ටුවෙන් එනවා බලය අල්ලගන්න. ආණ්ඩුව ආරක්ෂා කරනවා මේක අපිට කල් දාන්නද කියලා ඇහුවා තව දිනයක. මාධ්‍යෙන් කියනවා පොහොට්ටුව බලවත් ශිෂ්‍යයන්ට අනික් අයට හානි වෙන්න පුළුවන් කියලා මිනිස්සු බය කරනවා. මම කිව්වා අපි අපේ වැඩේ කරමු, ඒගොල්ලෝ ඒ වැඩේ කරන්න කියලා. අද බලනකොට පොහොට්ටුවේ ජන බලයක් නැහැ, මාධ්‍යයේ පච බලයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයයි අපේ 72 සංවත්සරයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඊයේ මොකද්ද උනේ ඓතිහාසික වැඩකටයුත්ත මට කියන්න. පළවෙනි වතාවට නිවාස යෝජනා ක්‍රම 138ක් අපේ නියෝජනායකතුමා ආරම්භ කරා. කොයි මාධ්‍යයේද ඔක තිබ්බේ? මට අත උස්සලා හරි එක්කෙනා කියන්නේ මන්ත්‍රීකමක් දෙන්න. මන්ත්‍රී නෑ, ඇමතිකමක් දෙන්න. මාධ්‍යයෙන් මේ පක්ෂය නැති කරන්න බෑ. හුඟක් අය හිතුවා මේක කරන්න බෑ කියලා. නායකත්වයේ බැංකු වලට මූණ දුන්නා, ඉඩෝරේට මූණ දුන්නා, ගම් වතුරට මූණ දුන්නා, හැම තියෙන හැම එකටම මූණ දුන්නා.
දැන් වපුරලා අස්වැන්න එන කාලේ. ඉතින් අපි අස්වැන්න නෙලාගමු. පාක්ෂිකයන්ටත් දෙමු, රටටත් දෙමු. මම අහන්නේ උද්ඝෝෂණයක් කරන්න බැරි මිනිස්සු කොහොමද රටක් කරන්න කියලා. අපි මේ ගමන ඒ වගේම අවසන් කරනවා. ඊළඟ සැරේ ජයග්‍රහණය කරනවා. 20:25 හොඳ රටක් හදලා 20:30 ඊට ඉදිරියට යන්න අපි දැන් සැලසුම් කරන්න ඕනේ. මම මේ පක්ෂයේ ඊළඟ නායක පරපුර දැන් හදාගෙන. මොකද 20:30 ගැන ඒ අය හිතන්න ඕනේ. වසර ගණනාවක් විපක්ෂයේ හිටිය. රාජ්‍ය බලය නැතුව දැන් හැන්ද තියෙනවා. ඉතින් මේ හැන්ද තියෙන වෙලාවේ ඔය රීති කොන්දේසි රෙගුලාසි ඔක්කොම ඉරලා දමලා අලුත් රෙගුලාසි සෙට් එකක් හදලා අපේ පාක්ෂිකයා සුරකින්නට ගරු අග්‍රාමාත්‍යතුමා වැඩේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඊයේ දවසේ මිත්‍රවරුනේ ක්‍රියාත්මක වුණේ පොහොට්ටුවේ තොයිල් නාඩගම. දැන් මොනවද මේ දේශප්‍රේමී ඇත්තෝ ටික කිව්වේ? ජනාධිපතිතුමාව, අගමැතිතුමාව බෙල්ලෙන් අල්ලලා එළියට දානවායි කිව්වා. දැන් කවුද මේ අනාවැකි රටට ඉදිරිපත් කරපු ප්‍රධාන කප්පිත්තා? නිවාස සල්ලි වලින් තමන්ගේ නිවසේ වැසිකිළිය වායු සමීකරණය කරපු දේශහිතයිසි කානු ඇමතියා තමයි මේ මහා කෙරුම හැටියට රටට කිව්. දැන් අර හිටපු ජනාධිපතිතුමාත් අහනවානේ මේ වෙනස හොඳද කියලා. මම පෙරලා හිටපු ජනාත්වාගෙන් අහන්න කැමති, මොකද වුනේ? වැඩේ වැරදුනා නේද? ළමෙක් එවලා තිබුණා WhatsApp පණිවිඩයක් පුංචි කවියක් හදලා ඊයේ උද්ඝෝෂණය ගැන. ආවේ පන්නන්න නටමින් අමුතු නැටුම්, සිතුවේ වටලන්න කොළඹ කමින් කැවුම්, මත්වී පොහොට්ටුවේ බයියන් කියූ කෙරුම්, අහෝ අවසන් විය බයියන්ගේ ලපටි පැතුම් කියලා. මගේ මිත්‍රයා ඊ මන් දැක්ක අවසාන වෙලාවේ නාම රාජපක්ෂ මහත්තයා පන්දමක් අල්ලන් ඉන්නවා. පන්දම කොහෙන් පත්තු කරගත්තද කියලා බලද්දි මූණ ඇතසම පිටිපස්ස පැත්ත වගේ තමයි මන් දැක්කේ. එච්චර අවුල්. හොරුන්ගේ රස්තේ අදුවක් කියන එක අපි පැහැදිලිව කිව්වා. ඊයේ තවත් අපූර්ව සිදුවීමක් වුණා. සුවසැරිය ඇම්බියුලන්ස් එකෙන් තමයි බීපු උන්ව අරන් ගියත් ඉස්පිරිතාලවල. ආර්.සඩිසල්ලා මැතිතුමාට මම වීඩියෝ එක ඇරියා. සුවසැරිය ඇම්බියුලන්ස් එකෙන් නෙළුම් කුළුණ ගාවදී උස්සන් යනවා බීපු උන්ව. මට මේ වීඩියෝ එක උදේ ගමන් පිළටයි විමල් වීරවංශරයි අරින්න ඕනේ. මොකද ඔය ඇම්බියුලන්ස් එකට කියපු කතා මම ප්‍රාර්ථනා කරනවා උදේ ගමන් පිළවත් දවසක ඕකම දාගෙන යන්න හම්බ වෙන වේවා කියලා කොයි වෙලාවක හරි. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතාවයට එක් වූ පිරිස ඊයේ පස්වරුවේ සිට කොළඹ ලේක් හවුස් වටරවුමේ ආරම්භ කළ සත්‍යාග්‍රහය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කරනු ලැබුවා. ඒකාබද්ධ විපක්ෂයේ සංධාන කළ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය ඊයේ පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන්ගේ ප්‍රධානත්වයෙන්. යනුව ජනබලය කොළඹට විරෝධතාවට එක් වූ පිරිස් ලේක් හවුස් වටරවුම අසල රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වුණා. රාත්‍රී කාලයේදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් පන්දම් දල්ලොමින් සත්‍යග්‍රහයක් ලොටස් වටරවුමේදී ආරම්භ කරනු ලැබුවා. සියලු විෂමකාරී බාධක බැහැරවී රට සහ ජාතියට. අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වූ පිරිස් අමතනු ලැබුවා. අද කරගෙන යන්නේ මොනවද? ජනතාව පීඩණයට පත් කරන එක. හැම තලයකම ජනතාව ව්‍යාපාරිකයා දක්වා හැම කෙනෙකුටම අද රිදිලා රට බෙදන්න පොර පණක් ගේනවා. පාර්ලිමේන්තුව තුල හඬ නගන්න දෙන්නේ නැහැ. 70ට වඩා 16 හරි ලොකුයි. අය ලොකුයි. අද විපක්ෂයේ කාර්යභාරය අපිට ඉටු කරන්න කතා කරන්න ඉඩ තියන්නේ නැති හින්දා තමයි අද මේ වගේ පාරට බැහැලා ජනතාවත් එක්ක අද මේ ස්ථානය පාවිච්චි කරන්න කියන එක අපි පැහැදිලිව කියනවා. අනතුරුව රාත්‍රී කාලයේදී එම ස්ථානයේ අංගප්පොර සටන් සම්දර්ශනයක් ඇතුළු විවිධ විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී එම ස්ථානයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ජනතාව අමතමින් සත්‍යග්‍රහය නිල වශයෙන් අවසන් කරන බවට දන්වා සිටියා. අපි මේ කරපු අඛණ්ඩ වර්ජන එවැගේම මේ ව්‍යාපාරය අපි අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ රෑ නිදි වරාගෙන මේ ස්ථාන රැස් වෙලා ඉන්න පූජිත ජයසුන්දර මහත්තයාගේ බුද්ධ සේවාවේ මහතුරුනේ.
දැන් වෙලාව 12:01. වැඩිම වෙලාවක් පැවතිච්ච, වැඩිම ජනතාවක් සහභාගී වෙච්ච, වැඩිම පාලකයෝ බය වෙච්ච උද්ඝෝෂණය තමයි අද දවසේ. අපි දවල් 12 ඉඳලා රෑ 12 වෙනකන් අද නුවර අත් අඩංගුවට ගත්ත ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, පොලිස් පතිට කොළඹ මැදින් යන්න අපි ඉඩ තිබුවේ නෑ. මන්දිර ඇතුලේ හිරගල්ල තමයි තිබුවේ. මේ අරගලයා පාර්ලිමේන්තුව විසුරවලා ජාතික මැතිවරණයක් දෙනකන් අපි මේ සටන හැරගෙන යනවායි කියන එක මතක් කරනවා. හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයක් ජාතික මැතිවරණයක් දෙන්නේ කියලා කරන ඉල්ලීම සැහැල්ලුවට ගන්න එපා, විහිළුවට ගන්න එපා. එහෙම වුණොත් මීට වඩා තරුණු දැඩි තීන්දු ගන්න වුණත් අපි ලෑස්තියි. අනුතුරුව සත්‍යග්‍රහය නිමාවීමත් සමග විරෝධතාවයට පැමිණි පිරිස් ලේක් හවුස් වටරවුම් ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ අවස්ථාවට එක්වමින් විසිර ගියා. මෙතර අදදර නොසේයේ විකාශය වූ ඒකාබද විපක්ෂයේ ජනබලය කොළඹට පුවත් වාර්තාකරන YouTube Heat Trending No. 1 ලෙස ශ්‍රේණි කතව තිබෙනවා. #1 on trending ඔස්සේ ඔබට අද දෙන්න YouTube නාලිකාවෙන් එය නැරඹිය හැකියි. ආණ්ඩුවට එරෙහි මීළඟ විරෝධතාවය මහනුවරදී පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ පැවති ජනබලය කොළඹට විරෝධතාවයේ සාර්ථකත්වය පැහැදිලි කිරීම සඳහා අද ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එහි සමාජිකයින් මේ බව සඳහන් කළා. සාර්ථකම විරෝධතා ව්‍යාපාරයේ බවට ඊ අපට පත් කරගන්න හැකියාව ලැබුණා. අපි ඒ දවල් 12 වෙනකොට මුළු කොළඹ නගරයේ පෞද්ගලික අංශයේ රාජ්‍යංශයේ සියලු කාර්යාල වසා දාලා ඉවරයි. ඊයේ දවසේ කොළඹ පාසල්වලක දරුවෙක් නැහැ. හවස 2 වෙනකොට කොළඹ නගරයේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අතර කොටුවේ සියලු මාර්ග අපි ආක්‍රමණය කරලා ඉවරයි. කොළඹම අකල්මන්නේ කරනවායි කියලා අපි ඒ සියල්ල අපි කරා. ඒ නිසා අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ. මේකේ දෙවැනි අදියර මහනුවරින් අපි ආරම්භ කරනවා. මිත්‍රෝනි මේ ආණ්ඩුවට ආණ්ඩුව 102කට වැඩි සෙනගක් ගෙන ආපු අපිව අවතක්සේරුවට ලක් කරනවා. මේ ආණ්ඩුව බලයට තියෙන එක්සත් ජාතික පක්ෂය අද තමන්ගේ සම්මේලනය සිරිකොතේ පුටු 400ක තියෙනවා. ඒකද සාර්ථක කොකද කියන එක අමුනාසලට කියන්න ඕනේ නැහැ. රැයක් පහන් කළ ලංකා ඉතිහාසයේ පළමු සහ එකම උද්ඝෝෂණය. අර අවාසියා කර්ණාබාධ, අවාසියා දෘෂ්ටියාබාධ ඇති වෙලා ඉන්න එජාපේ මන්ත්‍රීවරු සෙනග හිටියේ නැහැ. වැඩේ අසාර්ථකයි. කවුද මෙහෙම මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියන්නේ? නලින්බණ්ඩාරගරු ඇමතිතුමයි, අජිත් පී පෙරේරා ඇමතිතුමයි. කවුද මේ දෙන්න? බැඳුම් කර වංචාවක් සිදු වුණේ නැතයි කියලා රටට බොරු කිව්ව ප්‍රධානින් දෙන්න තමයි. මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිතුරු කීප දෙනෙක් ටිකිරි ජොලියක් ගන්න. ලොකුවට කිව්වා සෙනග නැහැ කියලා ගණන් බින්නුත් කියනවා අපි දැක්කා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් පස්සේ යහපාලන ආණ්ඩුවේ ඉන්න අය වෙනුවෙන් චීන ඇස් කණ්ණාඩි සාප්පුවක් ලංකාවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට එනකොට යහපාලනේ ඉන්න මහත්වරුන්ට ඔය තීන ඇස් කණ්ණාඩි ගාලා අලුත් ඇස් කණ්ණාඩි ටිකක් දෙන්න. මොකද හේතුව දැන් දාගෙන ඉන්න එකෙන් මං හිතන්නේ එක තැනක 10 දෙනෙක් ඉන්නෝ නම් පේන්නේ කෙනෙක් වගේ වෙන්නේ නැහැ. හරියට පේන ඇස් කණ්ණාඩි චීන සාප්පුවකින්ම ලබා දෙන්න. ඔය චීනෙට ඔක්කොම විකුණන හින්දා. බෙරටේ ජනතාව බය නැතුව ආණ්ඩුවේ මොන බලපෑම එල්ල වුණත් කොළඹට ආවා. දැන් ඊයේ රාත්‍රියේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරු කතරම් කලබල වුණාද කිව්වොත් රෑ 12ට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා අපෝ මේකට සෙනගාවේ නැහැ. උතුමා මේ ගොඩාක් වෙලා පස්සේ මහාගේ නොසීම රටපත් කළ උතුමා හරි කරවන්නේ මේක විමසීම් කරන්නේ රටේ දේශපාලනේ තීන්දුව తీරන ගන්නේ රටේ ජනතාව. අපි ආණ්ඩුව වෙනස් කරන්න, ජනතාවගේ අයිතීන ආරක්ෂා කරන්න, ජනතාවාදී ආණ්ඩුවක් හදන්න සහ මේ රටේ අපි විශ්වාස කරන දේශපාලන මතය තහවුරු කරන්න අපි අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒවයි නායකයෝ පත් වෙන්නේ කවුද කියන එක අපේ නායකයෝ තීන්දුව කරයි. එහෙනම් ඒකට එක්සත් ජාතික පක්ෂය කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය කලබල වෙන්න ඕනේ තමන්ගේ නායකයා කවුද කියලා. තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා. අර වසර 4කට පසු ජනාධිපතිවරයාට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනකට ගනී කියලා දුපුතුමා දැන් සඳහන් කරේ. ජනාධිපතිවරණයක් ගැන කතා කරේ. ජනාධිපතිවරයා එය ප්‍රයෝජනයට ගත යුතුයි. ජනාධිපතිතුමා බලනවා අගමැතිතුමාට පියෙන් අනින්න, අගමැතිතුමා බලනවා ජනාධිපතිතුමාට පියෙන් අනින්න. දැන් මේ යහපාලන ප්‍රේමය දැන් ඩිවෝස් ෆයිල් එක ෆයිල් කරලා ඉවරයි. දැන් ඩිවෝස් වෙලා එක ගෙදර ඉන්න හදන්නේ.